දිවයිනේ නිර්දිතික කොටසේ මේ දිනවල පවතින වැසි තත්ත්වය අපි තවදුරටත් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඊළ යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේවි. ඒ වගේම ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීම ඉඩ කඩක් තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, ඒ වගේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් මේ දිනවල පවතින මේ තරමක තද සුළං පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං තව ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා අද දිනෙත් ඇතුළුව. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ වගේම දිවිනට මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි එතරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දිවයිනේ පවතින වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් ණය මනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා අදියර 1 යටතේ නිකුත් කර ඇති ණය මනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.